ඇකඩමියාවෙන් එහාගේ උන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි ඊයේ ලියපු කවි ඊයේදි මට ගැලපුණේ නැහැ. ඒත් අද ගැලපෙනවා. මං හිතන්නේ ඒක තමයි ජීවිතේ. ගංගාවක් වගේ ගලාගෙන යන ජීවිතේ අපට හමුවන සුන්දර අසුන්දර තැන් සම්බන්ධයෙන් නිර්මාණාත්මක ඇසකින් බලන්නට හැමෝටම බැහැ. යමක් දිහා නිර්මාණාත්මක ඇසකින් බලනවා කියන්නෙම ඒ පුද්ගලයා ළඟ නිර්මාණාත්මක අදහස් කැටි වෙලා තියෙනවා කියන එක. ඒ අතරේ ඇකඩමියාවෙන් එහා ගියවුන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි සවුවට අද ගොඩ වුණේ ජීවිතය දෙස නවම ප්‍රවේශයකින් දකින අපේ විද්‍යාර්ථියෙක්. ශ්‍රාවක ඔබට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ විද්‍යාර්ථී මහේෂා වීරකෝන් සහෝදරියව අද වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. අයුබෝවන් මහේෂා, කොහොමද ඔයාට? අයුබෝවන්, හොඳින් සතුටින් ඉන්නවා කියලා කියන්න නම් බෑ මේ දවස්වල. මොකද රටේ වාතාවරණයත් එක්ක හැමෝම වගේ පීඩනයකින් ඉන්නේ. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. අද දවසේ අපේ සොඳුරු කතාබහට ප්‍රවේශයක් ගන්නත් එක්ක අපිට කියන්නකෝ, මේ දවස්වල මොනවද වෙන්නේ? මේ දවස්වල විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යනවා. ඒ අතර වාරේ ඉඩක් පාඩුවක් ලැබුණාම කවියක් නිසඳසක් එහෙමත් ලියනවා. මේ දවස්වල විශේෂයෙන් මම කෙටි කතාවක් ලියන්න මුල පුරලා තියෙන්නේ. බොහෝ විට කෙටි නවකතාවක් හෝ කොටස් කිහිපයක කෙටි කතාවක් වෙන්න පුළුවන්. ඒක ලියන්න මේ දවස්වල උත්සාහ දරමින් ඉන්නවා. එහෙම තමයි මේ දවස්වල වැඩ ටික වෙන්නේ. හරි, මම මෙහෙම ඇහුවා, මහේෂ කියන කලාකාරිනියව ඉස්සෙල්ලාම පැලවෙන්නේ කොතනින්ද? අපි මතක් කරමු ගමනේ ආරම්භය ගැන. මගේ පැලවීම, ඇත්තටම මගේ පැලවීම පුංචි කාලේ ඉඳන් සිද්ධ වෙච්ච දෙයක් කියලා මම හිතනවා. කලාව කියන බීජය මගේ ඇඟ ඇතුලේ පුංචි කාලේ ඉඳන්ම වැඩෙමින් මේ වෙනකොට දලොලමින් තියෙනවා. මම ගැන තේරුම් ගන්න, මම ගැන ආපස්සට හැරිලා බලලා හිතපු වෙලාවක මට තේරිච්ච දෙයක් තමයි, මම ටිකක් දෙයක් රහ කරලා ලියන්න බොහොම ආස කෙනෙක්. ඒක මට තේරුණ හොඳම අවස්ථාවක් තමයි, අපි පුංචි කාලේ පාසලේදී සිංහල විෂය උගන්නන වෙලාවක දැන් වාක්‍ය ලියලා පන්දිට ඇහෙන්න කියන්න කියනවනේ. එහෙම වෙලාවට මට වාක්‍යයේ උක්තාඛ්‍යාතයේ පමණක් ගලපලා නිවැරදි වාක්‍ය කියවන්න විතරක් නෙමෙයි ඕන වුණේ, මට ඕන වුණා ඒ වාක්‍ය තුළ රහක් දකින්න. සමහර විට ඒක වචනවල රහක්, එහෙම නැත්නම් අර්ථයෙන් රහක්. මම කරපු නිර්මාණවල වුණත් මම ඒ දේ ගැප් කරන්න ගොඩක් වෙලාවට උත්සාහ කරා. මට ඒක තිබ්බ උණක් වගේ දෙයක්. මම දිගටම එහෙම නිර්මාණ කරනකොට ඒ ගැන සැලකිලිමත් වුණා. පුංචි කාලේ ඉඳන් එහෙම පටන්ගෙන ඇත්තටම මගේ නිර්මාණ අනිත් අය කතා කරන්න පටන් ගත්තේ, මගේ නිර්මාණ ගැන අනිත් අය කතා කරන්න පටන් ගත්තේ බොහොම මෑතක. ඒ කියන්නේ අවුරුදු දෙකහමාරකට විතර උඩදී වගේ. එතකොට තමයි මම මේ ෆේස්බුක් ගිණුමක් හදාගත්තේ. ඒකෙන් තමයි මගේ නිර්මාණ මම සමාජයට මුදා හැරියේ. එතනදී මගේ ඇඟ ඇතුලේ ඉන්න කලාකාරිනිය නැවත උපන්නා කියලා කිව්වොත් නිවැරදි. සමහර විට අපිව අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට නම් මේ මහේෂ කියන නම ආගන්තුක වෙන්න පුළුවන්. හැබැයි දිල්රුක්ෂි වීරකෝන් ෆේස්බුක් පේජ් එක වගේම දිල්රු හේෂා ෆේස්බුක් ගිණුම නම් හැමෝම වගේ බලනවා ඇති.
ඔන්න අපි ඔබට පුංචි ඉඟියක් ලබා දුන්නා අද දවසේ කවුද අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වෙන්නේ කියලා. ඉතින් අපි නැවතත් අපේ සොඳුරු කතාබහට යමු. සබඳ සරසවි. හරි, මේ මහේෂ කියන නිර්මාණාත්මක සිත ඇත්තිය සමාජ මාධ්‍ය පරිශීලකයන් වෙත සමීප වෙන්නේ මම කලින් මතක් කළ පරිදි දිල්රුක්ෂි වීරකෝන් ෆේස්බුක් පේජ් එකෙන් වගේම දිල්රුහේෂා ෆේස්බුක් ගිනුම හරහානේ. අපි කතා කරමු ඒවායේ මොන වගේ නිර්මාණයන්ද අන්තර්ගත වෙන්නේ කියලා. ඔව්, දිල්රුක්ෂි වීරකෝන් එහෙම නැත්නම් දිල්රු කියන නමින් තමයි මම මගේ නිර්මාණ පළ කරන්නේ. බොහෝ වෙලාවට මගේ නිර්මාණ රාගය පැත්තට බර ඒවා. ඊට අමතරව මිනිස්සු ගැන, ගැහැණියකගේ සිතුම් පැතුම්, මිනිස්සුන්ට දැනෙන හැඟීම්, බැඳීම් පිළිබඳ හැඟීම් වගේ සංකීර්ණ දේවල් සරල විදිහට ලියන්න උත්සාහ කරන කෙනෙක් මම. ඒ වගේ නිර්මාණ තමයි මගේ ෆේස්බුක් ගිනුමේ සහ ෆේස්බුක් පිටුවේ බොහෝ වෙලාවට අන්තර්ගත වෙන්නේ. ඔබ සඳහන් කළ පරිද්දෙන්ම ඔබ ඔබේ නිර්මාණවලට යොදාගන්නේ සමාජයෙන් කතාබහට ලක් නොවන නමුත් ග්‍රාහකයන් වඩා රුචිකත්වයක් දක්වන ශේෂයක් පිළිබඳව. ඔබ ඇයි එවැනි පැතිකඩක් කේන්ද්‍ර කරගනිමින් නිර්මාණ කරන්නට හිතුවේ? ඇත්තටම මම පුංචි කාලේ නම් වෙනස් දේවල් කරන්න කැමති කෙනෙක් සහ වෙනස් දේවල් අත්විඳින්න කැමති කෙනෙක්. රාගය ගැන ලියන එක වුණත් වෙනසක් කියලා මම හිතනවා. විශේෂයෙන්ම ගෑනු ළමයෙක් ඒ ගැන කතා කරන එක සමාජයට අනුව බොහෝ කතාබහට ලක් වෙන කාරණාවක්. ඒ වෙනසට මම කැමතියි. ඊට අමතරව ගත්තහම මිනිස්සු තුළ තියෙන ලිංගික ආශයන් හැඟීම් පිළිබඳ දැනගන්න මගේ හිතේ කුතුහලයක් තියෙනවා. මම කැමති ඒ දේවල් අධ්‍යයනය කරන්න. මම ඒ දැනගන්න දේවල් සමාජයට ලස්සන විදිහකට මුදා හරින්න කැමති. ඒ නිසා මම මේ විදිහට ලියන්න, ඒ පිළිබඳව කතිකාවතක් ඇති කරන්න උත්සාහ කරනවා. මගේ නිර්මාණ ඇතුලේ තියෙන්නේ ඒ මගේ හිතේ තියෙන කුතුහලය සහ කැමැත්ත. කලුත් නොවන, සුදුත් නොවන අලුපාට තැන නවතින්න. එතනයි ජීවිතයේ සුන්දරම. දාබර ශ්‍රාවක හිතවතුනි, අපි සබඳ සරසවි සව්වේ මහේෂා වීරකෝන් සමග කතා බහේ. සබඳ සරසවි. ඔබේ දිල්රුහේෂා ගිනුම සමාජගත කරලා ඉතා කෙටි කාලයකින්ම ඔබ පරිශීලනය කරන පරිශීලකයන් ප්‍රමාණය 4000 පසු කරනවා. ඔබට ඒ සම්බන්ධයෙන් දැනෙන හැඟීම මොන වගේද? ඒ වගේම ඔබේ පළමු නිර්මාණය සමාජ මාධ්‍ය වෙත මුදා හරින්දි මෙවැනි දුරක් යන්නට පුළුවන් වෙයි කියලා ඔබ හිතුවද? ඇත්තටම නිහතමානී සතුටක් තියෙනවා මගේ හිතේ ඒ ගැන. සමාජයේ කතා බහට ලක් වෙන්න එහෙම හිතාගෙන නිර්මාණ කරන්න කවදාවත් මම හිතලා නැහැ. මම විනෝදාංශයක් විදිහට ලියන්න පටන් ගත්ත දෙයක් තමයි අද වෙනකොට මේ විදිහට වැවිලා තියෙන්නේ. ඒ ගැන මට හුඟක් සතුටුයි. මට මතකයි කොල්ලෙකුට කියලා කවි පන්තියක් මම ලිව්වා. පිරිමි ළමයෙකුගේ ශරීරය, තරුණ පිරිමියෙකුගේ ශරීරය වර්ණනා කරලා ලියපු කවියක්. ඉතින් ඒකට මට පැසසුම් ලැබුණා හුඟක්. ඒක වෙනසක්, ඒක රහයි, ඔයාගේ වචන ලස්සනයි, ඔයා ලියන විදිහ ලස්සනයි, ඒක වෙනස්, ඔයා දිගටම ලියන්න, ඒ වගේ දිරිගැන්වීම් මට හුඟක් ලැබුණා. ඇත්තටම ඒ දෙයින් පටන් ගත්ත දේ තමයි අද වෙනකොට මේ විදිහට වැවිලා දෙන්නේ කියලා කිව්වොත් හරි. මම ඒක එහෙම කතා බහට ලක් වෙන්න හිතාගෙන එහෙම ලියපු දෙයක් නෙමෙයි.
කෙසේ වෙතත් අද වෙද්දී බොහෝ දෙනා කතා බහට ලක් වෙන නිර්මාණ මම කරලා තියෙනවා. මට ඒ ගැන ඇත්තටම නිහතමානී සතුටක් තමයි තියෙන්නේ. ඔබේ නිර්මාණ වලින් සෑම විටම උත්සාහගෙන තියෙන්නේ සමාජයේ කතා බහට නොගන්න සාම්ප්‍රදායික සමාජ රාමුව තුළ කතා නොකළ යුතුයයි සම්මත කරගෙන සිටින ශේෂයක් සම්බන්ධයෙන්. ඉතින් ඔබේ නිර්මාණවලට ප්‍රේක්ෂකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ? ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් බොහොම ඉහළයි. ධනාත්මක වගේම ඍණාත්මක ප්‍රතිචාරත් එමට අවස්ථා නැතුවම නෙමෙයි. ඒ හැමදේම සම්සිතින් දරාගන්න මම බොහෝ විට උත්සාහ ගන්නවා. ඇත්තටම ඒ ප්‍රතිචාර ඔස්සේ ලැබෙන අදහස් වලින් මම මගේ අඩුපාඩු හදාගන්නවා. ඒ වගේම මම දියුණු කරගත් ගතියුතු තැන් ගැන සැලකිලිමත් වෙනවා. ඇත්තටම මම ලියන ශේෂ්ත්‍රයත් එක්ක කොහොමත් මට ධනාත්මක වගේම ඍණාත්මක ප්‍රතිචාරත් සමසේ ලැබෙන්න ඉඩකඩ බොහොම වැඩි. ඉතින් මම දරා ගැනීම කියන එක ප්‍රගුණ කරමින් ඉන්නවා. ව්‍යංගාර්ථයේ කැටියෝ නිසඳ සාහිත්‍ය නිර්මාණ හරහා අපිට හමුවන දිල්රු එතනින් නොනවති කෙටි කතා කරලිය කියන YouTube නාලිකාව හරහාද පරිශීලකයන් වෙත සමීප වුණා. අපි ඒ ගැනත් මතක් කරමුද? ඔව්, ඒ ගැන කතා කරනවා නම් මම ලියපු කෙටි කතා කියවන්න සහ බලන්න පුළුවන් විදිහට ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන්න සැලසුම් කරපු වැඩසටහනක් තමයි කෙටි කතා කරලේ කියලා කියන්නේ. මගේ YouTube channel එක ඔස්සේ ඒක පළ කරන්න තමයි මම සැලසුම් කරේ. නමුත් මට ඒක සැලසුම් කරපු විදිහට කරගන්න බැරි වුණා. මොකද මගේ අධ්‍යන කටයුතුත් එක්ක ඒක මට අතපසු වුණා. මම ඉදිරියට ඒක නැවත කරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ඒකට පුංචි කමාවක් තියලා තියෙන්නේ. ඔබ ගැන හොයද්දී මට හමුවුණු තවත් තැනක් තමයි ඔබ සමාජ මාධ්‍ය භාවිත කරමින් ඉදිරිපත් කළ නිර්මාණ වෙනුවට ඔබේ කෙටි කතාවක් නොමියන පිනිකැට කෙටි කතා සංග්‍රහයේ පිහාටුව කියන පරිචය හරහා හමු වෙනවා. ඔබට මෙවැනි දෙයකට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද? ඇත්තටම නොමියන පිනිකැට කෙටි කතා සංග්‍රහය ගැන කතා කරනකොට මගේ නිර්මාණ ජීවිතයට බොහොම වටිනාකමක් එක්වෙච්ච සම්දිස්ථානයක් කියලා කිව්වොත් නිවැරදි. ඒ පිළිබඳව මම බොහොම ණය ගැති වෙන පුද්ගලයෙක් ඉන්නවා, බුද්ධික පින්නදුව අයියා. ඔහුත් මට මුහුණ පොත හරහාම මුණ ගැහෙන හරි නිහතමානී චරිතයක්. ඔහුගේ ආරාධනයෙන් තමයි මම මගේ පිහාටුව කියන කෙටි කතාව නොමියන පිනිකැට කෙටි කතා සංග්‍රහයට ඇතුළත් කළේ. ඇත්තටම ඔහුගේ උනන්දුවෙන්ම තමයි මම ඒ නිර්මාණය රචනා කරේ. වුණත් ඉතින් මම ඔහුට බොහොම ණය ගැති සහ බොහොම ස්තුතිවන්ත වෙනවා මට ඒ අවස්ථාව ලබා දුන්න එකට. ඒක මට වචනයෙන් කියලා විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ අවස්ථාව මට හරිම අමිල එකක්. සමාජ මාධ්‍ය තුළ නිර්මාණකරණය හරහා ක්‍රියාකාරීව කටයුතු කරන ඔබේ නිර්මාණ ඔබේම කෘතියක් හරහා පාඨකයාට සමීප කරන්න අදහසක් නැද්ද? ඇත්තටම ඒක මගේ හිතේ තියෙන ලොකු හීනයක්, කවදා හරි දිනා ගන්න ඕන කියලා හිතන ඉලක්කයක්. මගේම කවි හෝ කෙටි කතා ඇතුළත් කෘතියක් එළි දක්වන එක. මගේ යාළු හිතමිත්‍රාදීන් වගේම මගේ ප්‍රේක්ෂකයන් වුණත් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මගේම කෘතියක් කරන්න කියන එක. ඇත්තටම ඒක ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තියෙන. ඒ ගැන ඉතින් ඉදිරියේදී බලමු. ඔබ දැනටමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන කෙනෙක්නේ. ඒ නිසා ඔබේ අධ්‍යාපන කටයුතු සහ නිර්මාණ කටයුතු සමබරව සිදු කරන්නේ කොහොමද? ඒ වගේම ඔබේ වැඩ කටයුතු වලට ඔබේ සමීපතමයන්ගෙන් ලැබෙන දායකත්වය කොහොමද? නිර්මාණ කටයුතු මම ගොඩක් වෙලාවට කරන්නේ මට නිදහසක් තියෙන වෙලාවට. අධ්‍යන කටයුතුත් එක්ක හැලහැප්පීම් වෙනවා බොහොම අඩුයි. ඒ නිසා
ඇත්තටම මගේ නිර්මාණ කටයුතු වලට වගේම මගේ අධ්‍යන කටයුතු වලට බොහොම මට සහයෝගය ලබා දෙනවා මගේ කාමරයේ යෙහෙලියන්. බොහොම ආදරෙන් මේ වෙලාවෙ මතක් කරනවා ඔවුන්ව. ඒ වගේම මගේ විශ්වවිද්‍යාල මිත්‍ර මිත්‍රියන් මට බොහොම ඉහළ දිරිගැන්වීමක් ලබා දෙනවා. ඔවුනොත් මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ නැදැහිත මිතුරන් වගේම මගේ අනෙක් සමීපතමයන් මට ගොඩාක් සහයෝගයක් දිරිගැන්වීමක් ලබා දෙනවා. මම ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ඔවුන්ට. හරි, කතාබහ අවසන් කරන්න කලින් අපි මතක් කරමු ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද කියලා. අනාගත බලාපොරොත්තු. අනාගත බලාපොරොත්තු ගැන කියනකොට බොහෝ වෙලාවට ඉස්සර වෙන වෘත්තියනේ. වෘත්තීය ජීවිතයේ පැත්තෙන් මම කැමති ඇරඹුමක් ගන්න වීඩියෝ සංස්කරණ ශිල්පෙන්. ඒ ගැන තවදුරටත් හදාරලා අනතුරුව. ඒ වගේම මම කැමති මුදල් පසුපස හඹා නොයා නිදහස වෙනුවෙන් ජීවත් වෙන්න. ඒ වගේම මගේ නිර්මාණ කටයුතු මේ විදිහට කරගෙන සතුටින් ජීවත් වෙන්න තමයි ලොකුම බලාපොරොත්තුව. අද ඔබත් සමග ගත කළ සොඳුරු කතාබහ අවසන් කරන්න නම් කාල වේලාව ළඟා වෙනවා. ඔබ මේ ආපු ගමනේ ඔබට සහාය වූ බොහෝ පිරිසක් ඇති. අපි ඒ අය ගැන මතක් කරමු. ඇත්තටම මගේ වටේ විශාල පිරිසක් ඉන්නවා මගේ ආදරණීයන් මට සහයෝගය ලබා දෙන. මුලින්ම මතක් කරන්න ඕන මගේ අම්මයි අප්පච්චි. ඒ දෙන්නා මාව දරා ගන්න විදිය අතිවිශිෂ්ටයි. ඒ වගේම ඒ දෙන්නා මට දීලා තියෙන නිදහස නිසා තමයි මම අද මේ විදිහට කැම්පස් රේඩියෝවේ කතා කරන්නේ. මම ඒ ගැන මගේ අම්මාටයි අප්පච්චිටයි දෙන්නට බොහොම ණය ගැති. ඒ වගේම මට භාෂාව උගන්නපු ජීවිතේ කියා දුන්න ගුරුවරු හැමෝමත් මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ කාමරයේ යෙහෙලියන් ඒගොල්ලෝ මට මැණික් වගේ වටිනවා. ඒගොල්ලොන්ගේ දිරිගැන්වීම සහයෝගය මට මහා මෙරක් වගේ. ඒ වගේම මගේ පෙම්වතා ඔහුගේ නිදහස සහ මාව දරා ගන්න විදිහ මට බොහොම වටිනවා. මම ඔහුටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ නෑදෑහිතවතුන් සහ මගේ විශ්වවිද්‍යාල මිතුර මිතුරියන් මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරනවා. ඒගොල්ලොත් මට ලබා දෙන වචනයකින් හරි ලබා දෙන සහයෝගය දිරිගැන්වීම මට මහා ගොඩක් වටිනවා. ඒ වගේම මම ආරාධනා කරනවා මේ හිටියා වගේම ඉස්සරහටත් මාත් එක්ක ඉන්න කියලා. හරි, ඉතින් මහේෂා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබේ අනාගත ඉලක්ක අරමුණු වලට ළඟා වීමේ හැකියාව අනිවාර්යෙන්ම ලැබෙන්න කියලා ඔබට ජය ප්‍රාර්ථනා කරමින් ඔබට අද සබඳ සරසවි වැඩසටහනින් සමුදෙනවා. ඒ වගේම මම අවස්ථාවක් කරගන්නවා මේක කැම්පස් රේඩියෝවට කෘතඥ වෙන්න. සබඳ සරසවි සව්වට ගොඩ වෙන්න මට ආරාධනා කරාට සහ මගේ නිර්මාණවලට සහ මට බොහොම ඉහළ ඇගයීමක් ලබා දුන්න එක සම්බන්ධයෙන්. ඒ වගේම මගේ ශ්‍රීපාලි අම්මාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මාව මේ තැනට ගොඩ නගපු එකට. ඉතින් කැම්පස් රේඩියෝව සහ ශ්‍රීපාලි අම්මා නිති දිනෙන්නට මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ විද්‍යාර්ථි මහේෂා වීරකෝන් තමයි අද සබඳ සරසවි කතාබහට එක්ුණේ. එහෙනම් අවසරයි සමුගන්නට. අද වැඩසටහන ඉදිරිපත් කළ මම ශෂිනී ලියනගේ. වැඩසටහන් නිෂ්පාදනය දිල්මිකා අත්තනායක සමගින් මනීෂා හංසමාලි. ඔබට සුබ රාත්‍රියක්. ඇකඩමියාවෙන් එහාගේ උන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි. සබඳ